අද කතා කරන්නාවේ ෆයිව ගැන ෆයිව පාට් ත්‍රී එක කලින් මම වීඩියෝස් වගේ දැම්මා වීඩියෝස් දෙකක් දැම්මා එකවුන්ට් එක ක්‍රියේට් කරන්න කොහොමද ඊට පස්සේ අපිට කරන්න පුළුවන් වැඩ මොනවද කියලා දැන් අද මම කතා කරන්නේ දැන් ඔයාලා ගොඩක් හිතන් ඉන්නේ දැන් මම දැනුවත්ව දැන් සමහරු ඉන්නවා දැන් මේ වගේ ලෝගෝ ඩිසයින් එකක් සුපිරියටම කරන්න පුළුවන් හැබැයි ෆයිව ගැන හරියට දන්නේ නැහැ ඒ කට්ටියටයි මේ වීඩියෝ එක ඒ කියන්නේ ලෝගෝ ඩිසයින් විතර නෙවෙයි මම මෙතන හැමදේම ගැන කතා කරනවා වීඩියෝ එක දික් වෙයි පොඩ්ඩක් ඒ නිසා මොන හරි කණ්ඩලාස්තිලා වාඩි වෙන්න දැන්ටමත් ඔයාලා මාව subscribe කරලා නැත්නම් පහලින් ඉතිරියත පහලින් subscribe කියලා බටන් එකක් ඒ click කරන්න ඒ click කරාට side එකේ වැටේ bell icon එකක් ඒකත් click කරන්න එතකොට මම දාන අලුත් videos ඔයාලට notification මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට seen a nigga hung with gold chain I'm about to sing about the same things that we claim fuck you back for but niggas like a task force mobbing on the streets and robbers caught the ski mask bro niggas at the PC to buy to bring violence cause it's a game of cat and mouse and you gon' bleed මුලින්ම ඔයාලා ෆයිව් account එකක් create කරගන්න create කරලා ඉවරලා ඔයාලගේ දැන් ඔයාලා account එකක් create කරනකොට ඔයාලා gig එකක් හදන්න කලින් ඔයාලගේ complete කරන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා මේකේ මම පෙන්නන්නම් ඔයාගේ profile එකට මෙහෙම යන්න දැන් මම මේ fake account එකක් හදලා තියෙන්නේ මේක මම නිකන් එක gig එකක් නිකන් දැම්මා normal දාලා තියෙනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයාලගේ side bar එක මෙතන side එකේ bar එක රට වැටෙනම country එක ඔයාලට ඕන VPN VPN ඔන් කරලා ඔයාලගේ country වෙනස් කරගන්න පුළුවන් මේ account එක create කරද්දී ඊට පස්සේ ඔයාලගේ description එක අනිවාර්යෙන් දාන්න ඕනි දැන් මම මෙතන copy paste එකක් දාලා තියෙන්නේ ඊට පස්සේ ඔයාලට පුළුවන් language මොනවද කියන එක මෙතන දාන්න ඕනි අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනි ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි පුළුවන් නම් සිංහල පුළුවන් නම් දැන් අදිසියවත් දැන් ලංකාවේ කෙනෙක් ඔයාව contact කරගත්තොත් එතකොට ඔයාට එයාත් එක්ක සිංහලෙන් කතා කරන්න පුළුවන් සුද්දෙක් කතා කරොත් එයාට ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන් ඔයාට වෙන භාෂා මොන හරි පුළුවන් නම් ස්පැනිෂ් හරි ওই විදිහට රටවල් එක එක රටවල් වල එක එක භාෂා තියෙනවනේ ඒ භාෂා පුළුවන් පුළුවන් ඒවා ඔයාලා මෙතනින් ඇඩ් නිව් කියන එකෙන් ඔයාලට එතන ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට එක්සෑම් තියෙනවා මෙතන ඔයාලට කරන්න පුළුවන් දේවල් ටෙස්ට් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වෙබ් ඩිසයිනින් ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයිනින් ওই විදිහට මේ අපිට Adobe Illustrator වගේ දේවල් වලින් අපිට ප්‍රශ්න අහනවා ඒ ප්‍රශ්න 40ක් තියෙනවා ඒ ප්‍රශ්න 40ට 100ට 20ක් ගොඩ හරියන්න ඕනේ මට මතක නැහැ හරියටම 100ට ගන්න ඊට පස්සේ ප්‍රශ්න 40ම හරියන නම් ගොඩක් හොඳයි ටෙස්ට් එකත් එක්ක තමයි ඔයාලගේ ස්කිල් එකේ තත්ත්වය තියෙන්නේ වැඩි හරියම ඉංග්‍රීසි පුළුවන් නම් Adobe Illustrator හරි ඊට පස්සේ ওই විදියට වෙබ් ඩිසයිනින් වගේ පැත්ත පුළුවන් නම් HTML ඔය වගේ දේවල් ක්‍රියේට් කරන්න පුළුවන් කෙනෙක්ට ඉංග්‍රීසි පුළුවන් නම් ඔයාලට මෙතනින් ඒ කියන්නේ මේ ප්‍රශ්න ටිකට හරියට උත්තර දීලා ඔයාලා කම්ප්ලීට් කරන්න. ඔයාලා ෆේල් වෙන්නේ නැතුව පාස් වෙන්න. පාස් වුණාට පස්සේ ඔයාලට මෙතනින් ලැබෙන ප්‍රධාන වරප්‍රසාදයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා දැන් සාමාන්‍යයෙන් gig එකක් හදනවා නම් එක gig යන්නේ තියෙන්නේ දැන් ඔයාලගේ ස්කිල් එක පොලිෂ් හොඳටම. හැබැයි ඕඩර්ස් එන්නේ නැහැ. ඕඩර්ස් එන්නේ නැත්නම් ඔයාලට වෙන මොකුත් නෙවෙයි. එතනින් තියෙන එකට ගිහිල්ලා ඔයාලා එතනින් පුළුවන් තරම් මේ පේපර් වලට උත්තර දීලා ඔයාලා පාස් වෙන්න. පාස් වුණාට පස්සේ ඔයාලගේ gig එකට වටිනාකමක් එතනින් ලැබෙනවා. ඒ කියන්නේ ඔයා මේ හැම දෙයක්ම ගැන දන්නවා කියලා ඔයාලගේ ප්‍රොෆයිල් එක බලලා තමයි ඔයාලගේ gig එක බලලා තමයි ඔයාගෙන් ඔයාට ඕඩර් එකක් දෙන්නේ කවුරු හරි ආවොත් එහෙම. ඒ නිසා පුළුවන් තරම් try කරන්න ටෙස්ට් එක පාස් වෙන්න. ඊට පස්සේ ඔයාලගේ account එක link කරන්න පුළුවන්. Facebook, Google විදිහට ගොඩක් තියෙනවා මෙතන. Vimeo, Twitter ඒ වගේ account තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ skill මොනවද? Logo design ඔය විදිහට අපිට මෙතනින් add කරන්න පුළුවන්. Logo design එකේ මොනවද suggest වෙන්නේ? Adobe Photoshop edit ඔය විදිහට logo design පැත්ත, graphic design පැත්ත. ඒ විදිහට ඔයාලට මෙතනින් skill එකක් create කරන්න පුළුවන් තමන් කරන දේවල් අනුව. ඊට පස්සේ education කියන එකට ඔයාලගේ මොකක් හරි මේ ඔයාලට මෙතන certificate එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිකම් ලංකාවේ මොකක් හරි ඔයාලට සර්ටිෆිකේට් එකක් දාන්න පුළුවන් මෙහෙම මෙහෙම අවුරුද්දක් කියලා එහෙම දාන්න පුළුවන් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ ඊට පස්සේ ඔයාලට gig එකක් create කරද්දී හරියට gig එකක් create කරන්න මම gig එකක් create කරන හැටි මේක කියන්නේ නැහැ මම වෙනම වීඩියෝ එකක් දානනම් gig එකක් හදන හැටි ඊට පස්සේ ඔයාලා දැන් ආපහු මුලට යන්න දැන් මුලට ගියාට පස්සේ මම දැන් පෙන්නන්නම් දැන් ඔයාලට කරන්න පුළුවන් දේවල් දැන් මෙතන කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඩොලර් 5යි මේ ඕඩර් එක ඒ කියන්නේ මේ gig එක ඩොලර් 5යි හැබැයි
ඔයාලට පේනම ඇති මෙයාගේ ගිග්ගේ කොහොමද පොලිෂි කියලා. කියන්නේ මෙයා ලෝගෝ ඩිසයින් කරන්නේ. ලෝගෝ ඩිසයින් කරද්දී ඒ ලෝගෝ එක කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙයාගේ ලෝගෝ ටික බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් ඔයාලා 5 එනවා කියමුකෝ. 5 ආවට පස්සේ ඔයාලට 5 ආපු ගමන් ඕඩර් හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒකට ලක් එක තියෙන්නත් ඕනේ. ඒ වගේම තමන්ගේ ටැලන්ට් එක තියෙන්නත් ඕනේ. මෙතන වැඩි හරියම තියෙන්නේ තමන්ගේ ටැලන්ට් එකට තන. ඔයාට ෆොටෝ එඩිටින් පුළුවන් නම් ඔයාලට මෙන්න මේ විදිහ ගිග්ගයක් හදලා දාන්න පුළුවන්. හැබැයි දැම්ම ගමන් ඕඩර්ස් එන්නේ නැහැ. ඒකට වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ වෙලාවක් කියන්නේ ගිග්ගයක් දැම්ම ගමන් එකපාරම අපිට ඕඩර් එන්නේ නැහැ. පැය 24ක් යනවා පබ්ලිෂ් වෙන්න. ඒ පැය 24 ඇතුළත පබ්ලිෂ් වෙලා සමහරලාට ඔයා ගිග් එක හොඳ නැණ සමහරලාට ඔයාට ඒ පැය 24 ඉවර වෙන්න කලින් ඔයාට ඕඩර් එකක් එනවා. අනිවාර්යෙන් එහෙම වෙනවා. ඒ කියන්නේ මට එහෙම වෙලා තියෙනවා. ඔයාලට මෙතනින් ඔයාලට මේ විදිහට ඔයාලට දැන් මේ ගිග් බලන්න පුළුවන්. ෆොටෝස් බලන්න පුළුවන්. දැන් මෙයාගේ ලෝගෝ, මෙයා හදන ලෝගෝ කොහොමද මෙන්න මේ විදිහ එක එක ඩිසයිනින් මෙයාගේ තියෙනවා. ඊට පස්සේ ඔයාලා වැඩි අවධානයක් යොමු කරන්න ඕනි මේ ගිග් එකේ ෆොටෝස් ටිකටයි. දැන් ඔයාලා හිතන වැඩි දැන් මෙයාගේ කොහොමද මෙච්චර ෆොටෝස් කීපයක් ඇඩ් කරේ කියලා. දැන් මෙච්චර ෆොටෝස් ගොඩක් ඇඩ් කරලා තියෙන කියලා. දැන් ඔයාලට මෙහෙම ෆොටෝස් ගොඩක් يعني දැන් ෆොටෝස් 10ක් 15ක් ඔයාලට මෙතෙන් ඇඩ් කරන්න ඕනි නම් ඔයාලට කරන්න තියෙන වෙන මොකුත් නෙවෙයි. දැන් ඔයාලට ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. මොකද ගිග් එක හදලා අන්තිමට ගැලරි එකට යනකොට ගැලරි එකේ අපිට තියෙන ෆොටෝස් 3යි ඇඩ් කරන්න. ඔයාලට කරන්න තියෙන්නේ යටින්ම තියෙනවා PDF කියලා. ලෝගෝස් එඩිට් කරපු ගොඩක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ ඒ ටික PDF විදියට හදන්න. ඉමේජ් ඒ කියන්නේ PNG PDF කරන්න පුළුවන්. ඒ විදිහට PDF කරලා ෆොටෝස් 10ක් විතර ඒ ගිග් එකේ යටින් තියෙනවා PDF කියන එකට ඔයාලට ඒක අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ විදියට ෆොටෝස් ටික ඒ තියෙන ෆොටෝස් ඔක්කොම අපිට බලා ගන්න පුළුවන් ඔය ගිග් එකේ. ෆොටෝස් 3කට වඩා ඇඩ් කරපුවාම පොඩි වාසියක් තියෙනවා. මොකද තමන් කවුරු වුණත් ලෝගෝ එකක් හරි මොකක් හරි ඩිසයින් එකක් කරගන්න එනවනම් එයා බලන්නේ කෙලිම මෙයාගේ ඩිසයිනින් කොහොමද කියලා. මට හරියන ඩිසයින් එක මෙතන තියෙනවද? මට මේක හරියයිද? මේ ලෝගෝ එක හරියයිද? කියලා එයා බලලා තමයි ඔයාගේ ගිග් එකට ඕඩර් එකක් දෙන්නේ. එතකොට ඒ ටික හරියට කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ about කියන ඔයාගේ description එක. description එකේ අනිවාර්යෙන් copy paste නම් දාන්න හදන්න එපා. සමහරවිට copyright වදිනවා. copyright වදිනවා කියන දැන් අපි මෙහෙම copy කරලා දැම්මොත් එහෙම දැන් මේක මගේ ගිග් එක description එක ගන්න මට පුළුවන් මෙතන report එකක් දෙන්න. report එකක් දෙන්න කියන්නේ මේ ගිග් එක ඒක සාක්ෂියතු දෙන්න ඕන. නිකන් දුන්නට මේ report වදින්නේ නැහැ. මෙතනින් report දුන්නොත් එහෙම එකපාරම යාව බෑන් කරන්නේ නැහැ. මොකද ඒකට සාක්ෂි තියෙන්න ඕනේ. ඒක තමන්ගේම වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මං මුලින් ඒක දාපු එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාට කලින් දැම්ම එකක් වෙන්න ඕනේ. මෙයාට පස්සේ දාලා ඔයාව report ගැහුවට ඒක එකට අනුමත කරන්නේ නැහැ. මේකක් ගන්නව නම් description එක ගන්නව නම් ඔයාලා පුළුවන් තරම් මේක edit කරන්න. මේ නැති විදිහට ඒ කියන්නේ මේ දාලා තියෙන විදිහටම නැතුව මුල මේ word එක උඩට දාලා හරි යටට දාලා හරි මොකක් හරි කරලා ජිල් මාට්ටයක් දාලා මේතරින් gig එකේ description එකේ පොඩ්ඩක් edit කරන්න. එතකොට හරි. ඊට පස්සේ ඔයාලට උඩින් මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලගේ ගිග් එක මුලින්ම ක්‍රියේට් කරද්දී අනිවාර්යෙන් ගිග් එක ක්‍රියේට් කරනකොට ඔයාලට සිලෙක්ට් කරන්න එනවා ග්‍රැෆික් ඩිසයින්. ඒකේ මොකද්ද? ඒ කැටගරිස් මොනවද කියලා තෝරන්න එනවා. එතකොට ඔයාලා බලන්න ඕනේ දැන් ලෝගෝ ඩිසයින් ඔයා දානවා නම් ලෝගෝ ඩිසයින් දානවා නම් ලෝගෝ ඩිසයින් කියලා මෙතනින් සර්ච් කරගන්නවා page 2ක්. එතකොට page 2ක් ඕපන් කරලෙවලා ඔයාගේ ගිග් එක ක්‍රියේට් කරන එක එකපේ මේ විදියට තියාගෙන අනිත් පැත්තේ වෙන ගිග් එකක් අපි ඕපන් කරගන්නවා. ඕපන් කරලෙවලා එයාගේ ගිග් එක දාලා තින්නේ ග්‍රැෆික් ලෝගෝ ඩිසයින් එක මොන පැත්තටද දාලා තින්නේ කියලා බලන්න ඕනේ. මෙන්න මෙතන තමයි ඒක සඳහන් වෙන්නේ. එතකොට ග්‍රැෆික් ඩිසයින් කියලා අපි සිලෙක්ට් කරා. ඊට පස්සේ එතනින් ස්ටෙප් එකක් එනවා. ඒකේ තියෙනවා ලෝගෝ ඩිසයින් කියලා. ඒ ලෝගෝ ඩිසයින් කියන එක අපි එතනින් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ එතන ටැග් ටික දාන්න ඕනේ. ලෝගෝ ඩිසයින් හරි මොන හරි ටැග් එහෙම දාන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන බේසික් තියෙනවා, ස්ටෑන්ඩඩ් තියෙනවා, ප්‍රීමියම් තියෙනවා. මෙයා ඩොලර් 5කට මේක දෙන්නේ. එතකොට ඩොලර් 5කට දෙන්නේ එක ලෝගෝ එකක්. png jpg pdf ai ෆයිල් කියලා තියෙන්නේ. unlimited revision කියලා තියෙනවා. එතකොට දැන් මෙයා පළවෙනි ඕඩර් එක දෙන්නේ එක ලෝගෝ එකයි හදන්නේ. ඒකට ඩොලර් 5ක් ගන්නවා. ඊට පස්සේ දෙවෙනි ස්ටෑන්ඩඩ් එක. ස්ටෑන්ඩඩ් එකේ ලෝගෝ දෙකයි එයා ක්‍රියේට් කරන්නේ. එතකොට ලෝගෝ දෙකත් ලෝගෝ දෙකකට එයා ඩොලර් 10ක් ගන්නවා. එතකොට ප්‍රීමියම් එක ඩොලර් 15යි. එතකොට ලෝගෝස් 3යි.
ලෝගෝ තුනක් හදනවා එයා ඩොලර් 15ක් ගන්නවා. එතකොට දැන් ඔයාට එක ලෝගෝ එකක් ඩිසයින් කරලා ඩොලර් 5ක් හම්බුණත් ඇතිනේ. මොකද සල්ලි වියදම් කරන්න නැතුව මෙතන දෙයක් කරන්න තියෙන්නේ. තමන්ගේ ටැලන්ට් එකට, තමන්ගේ තියෙන හැකියාවට. එතකොට දැන් මම මේ ලෝගෝ ඩිසයින් විතරක් කතා කරාට දැන් මෙතන ලෝගෝ ඩිසයින් නෙවෙයි තවත් මේ කට්ටිය නොදුටු පැත්තක් මෙතන තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. දැන් සාමාන්‍ය ඒක හොයන්න ඕනි. හොයපුවාම ඔයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. I will create your social media profile and business page. දැන් මේකේ social media profile create කරලා සල්ලි හොයන්නත් පුළුවන්, business page create කරලා සල්ලි හොයන්නත් පුළුවන්. ඒ පැත්ත ඔයාලා දැක්කේ නැති වෙන්න පුළුවන්. දැන් social media කියන්නේ අපි සාමාන්‍යයෙන් YouTube channel එකක් හදන එක, Facebook account එකක් හදන එක, Instagram account එකක් හදන එක, Twitter account එකක් හදන එක, Skype account එකක් හදන එක, Google Drive account එකක්, OID account එකක් හදන එක සාමාන්‍ය සරල දෙයක්. දැන් ඒ විදිහ account එකක් create කරලා දැන් ඔයාලට මේ gig එක මම open කරලා පෙන්නන්න. දැන් ඔයාලට මේ gig එකෙන් බලා ගන්න දෙයක් තියෙනවා මෙතන. දැන් බලන්න මුලින් දාලා තියෙන digital marketing, ඊට පස්සේ social media marketing, ඊළඟ step එකේ profile setup කියලා තියෙන්නේ. එතකොට දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙයා create කරන social media account මොනවද කියලා. දැන් ඔයාලට මෙතනින් පේනවා Instagram තියෙනවා, Twitter තියෙනවා, WhatsApp account ආදරනවා. එයාගේ හදපු account එක මෙතන දාලා තියෙනවා, business account profile ඒවා හදපුවා. මෙතන screenshot විදිහට එයා දාලා තියෙනවා හදපු account ටික. එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙයාගේ දාලා තියෙන ටික මේ විදිහට account create කරලා තියෙනවා. Facebook page හදලා තියෙනවා, Facebook profile හදලා තියෙනවා, ඔය විදිහට හදලා තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් සරල දෙයක්නේ Facebook account එකක් create කරනවා කියන එක. දැන් Facebook account එකක්වත් create කරගන්න බැරි මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියලා හොඳට මතක තියාගන්න. නැත්තම් ඉතින් මෙයාට order 38ක් එන්න විදියක් නැහැ මෙතන. අපිට 38ක් ඇවිල්ලා තියෙනවා, ඊටත් වැඩි වෙන්න ඇති. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙයාගේ gig එකේ basic price එක ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 5යි. ඩොලර් 5ට මෙයා ක්‍රියේට් කරන්නේ social media account 2යි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් standard එකේ මෙයා social media account 3යි ක්‍රියේට් කරන්නේ. 3 ක්‍රියේට් කරනකොට ඩොලර් 20ක් ගන්නවා. ඊට පස්සේ ප්‍රීමියම් account එකේ social media account 4ක් හදනවා, ඩොලර් 30ක් ගන්නවා. දැන් එතකොට හිතන්න දැන් ඩොලර් 5 ගානේ 38ක් ආවත් සෑහෙන මුදලක්. එතකොට දැන් 5 ගානෙන් විතරක් නෙවෙයි මෙයාට ආවත් එන්නේ. එක්කෝ account 3ක් 4ක් හදන්න ওই විදිහට companies වලින් තමයි order එන්නේ වැඩි හරිය. එතකොට ඩොලර් 20 ගානේ, ඩොලර් 30 ගානේ ආවොත් එහෙම සෑහෙන මුදලක්, සැලකිය යුතු මුදලක් මාසෙකට උපයා ගන්න පුළුවන් සාමාන්‍ය සරල දේවල්. දැන් මේ පැත්ත ගොඩක් කට්ටිය දන්නේ නැහැ. දැන් සාමාන්‍ය මේ Fiverr ගිහුවාම සමහරව හිතන්නේ graphic design පැත්තට, web design, app develop ওই පැත්තට විතරක් මේක තියෙනවා කියලා. ඒ පැත්තට විතරක් නෙවෙයි මේක තියෙන්නේ. මේක හැම පැත්තකටම තියෙනවා. ඔයාලට මෙයාගේ description එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් social media මොනවද හදන්නේ කියලා. එතකොට Facebook business page හදනවා, LinkedIn company page හදනවා, ඊට පස්සේ Instagram, YouTube, Twitter ওই විදිහට මෙතන account මෙයා create කරනවා. එතකොට මෙයා SEO කෙනෙක්, social media ඒ විදිහට සමහන් කරලා දාන්න පුළුවන්. ඇත්තම කිව්වොත් FB account එකක් හදන්න SEO කෙනෙක් වෙන්න ඕනි නෑ. එතකොට දැන් සාමාන්‍යයෙන් මිනිස්සු ඉන්නවා අපේ ලංකාවේ උනත් ඉන්නවා සාමාන්‍යයෙන් YouTube channel එකක්, ඒ වගේම Gmail account එකක්, ඒ වගේම Facebook account එකක්, Facebook page එකක්, ඒ වගේම Instagram, Twitter ඔය වගේ account එකක් create කරගන්න බැරි මිනිස්සු. ඒ කියන්නේ පුළුවන් වුණාට මෙයාට බයයි මේක වැරදුනොත් එහෙනම් මට මගේ email එක නැතිවෙයිද, account එක නැතිවෙයිද, මොකක් හරි වෙයිද, ඔය විදිහේ බය ගතියක් තියෙනවා. එතකොට දැන් එහෙම තියෙද්දි එහෙම තියෙන එකත් හොඳයි. මොකද එතකොට මෙතනට ඕඩර් එනවනේ. එතකොට දැන් ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්නවා එහෙම පිරිසක්. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරොත් යමක් කරන්න පුළුවන්. දැන් මේ දවස්වල නිවාඩු පාඩුවේ ඉන්නේ. එතකොට ඔයාලට හිතන්න පුළුවන් දැන් මේ මම කිව්ව පළියට මේ social media විතරක් පටන් ගන්න හදන්න එපා. දැන් මෙතන තියෙනවා social media විතරක්ම නෙවෙයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම නිකන් සර්ච් කරන්න Gmail කියලා. දැන් Gmail account ඔයාලට create කරන්න පුළුවන් නම් දැන් Gmail account create කරද්දී ඔයාලා දන්නවා දැන් Gmail account වල HTML ඒ විදිහට Gmail account create කරන ඒවා පොඩ්ඩක් knowledge එක තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොට දැන් ඔයාලට පුළුවන් දැන් තව මම පැත්තක් කියන්නම්. සල්ලි තියෙනවා නම් යමක් කරන්න පුළුවන් කියන්නේ දැන් ඔයාලට YouTube ඒ වගේම YouTube වල ඊට පස්සේ Facebook වල Instagram වල cover photo create කරන්න පුළුවන්.
කව ෆොටෝ ක්‍රියේට් කරන්න කියන්න දැම්ම YouTube කියල සර්ච් කරොත්තේම YouTube ලෝගෝ YouTube ලෝගෝ කියලා සර්ච් කරාගමුකු එතකොට දැන් යසාමාන්‍ය YouTube ලෝගෝ එකක් ක්‍රියේට් කරන්න ආන්සි වෙන්න අවශ්‍යතාවයක් නැහැ මේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ Adobe Illustrator ඔය වගේ දේවල් වලින් ලෝගෝ ඩිසයින් කරනවානේ ඒ පැත්ත විතරයි ගොඩක් අය දැන් ඔන්ලයින් සයිට් ගොඩක් තියෙනවා ඒ සයිට් ඕනි නම් කියන්න මම ඒ ගැන වෙනම එක්ස්ප්ලেইন එකක් වීඩියෝස් වලින් ගේන්න ඒ වගේ සයිට් ගොඩක් තියෙනවා ඔන්ලයින් අපි සල්ලි ගෙවලා ඉවරලා අපිට full HD 4K ඔය විදිහේ ලෝගෝ ඩිසයින් කරගන්න පුළුවන් ලෝගෝ ඩිසයින් කරලා මාසෙකට පැකේජ් එක ගෙවන්න ඕනේ ගෙව්වත් අපිට ඒ වගේ දහ ගුණයක් මේකෙන් හොයන්න පුළුවන් හරියට ඒක කරොත් ඊට පස්සේ වීඩියෝ thumbnail හදන්න ඊට පස්සේ YouTube cover photo හදන්න ඒ කියන්නේ අපිට එතනින් ගන්න විතරයි තියෙන්නේ අරගෙන ඉවරලා අරයට ඕන මොකද්ද කියලා අවශ්‍යතාවයේ තියෙන මොකද්ද කියලා අරගෙන ඉවරලා අපිට තියෙන්නේ එතනින් ගානට edit පාර දෙන්න විතරයි එතනින් සාමාන්‍යයෙන් edit එකක් දෙන්න පුළුවන් ඒක සාමාන්‍ය අර Adobe Illustrator වගේ අමාරු නෑ setup හොයන්න ඒ විදිය ඒ දේවල් කරන්න මොකුත්ම නෑ tool හොයන්න ඒ මොකුත් නෑ අතනින්ම ඔක්කොම ටික අපිට ගේම කොට දාගන්න පුළුවන් එතකොට දැන් ඒ විදිය site තියෙනවා දැන් ගොඩක් අය ওই දේවල් දන්නේ නෑ ගොඩක් අය ওই දේවල් දැනගෙන කියන්නේ නෑ එහෙම දේවලුත් තියෙනවා එතකොට දැන් YouTube එකේ cover photo එකක් හදන්න Facebook එකේ logo එකක් හදන්න Instagram එකේ logo එකක් හදන්න Instagram එකේ cover photo එකක් හදන්න ඊට පස්සේ Twitter ඔයගේ දේවල් වල cover photos හදන්න පුළුවන් cover photos හදලා සාමාන්‍ය සරල විදිහට අපිට ඩොලර් 5 ගානේ ගත්තත් මේ දවස් ටික නිකන් නම් ඉන්නේ 5 ගානේ ගත්තත් හොඳ ඇලගිය යුතු මුදලක් උපය ගන්න පුළුවන්. හැබැයි දැම්ම ගමන් ඕඩර් එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මම මේ වීඩියෝ එකෙම කියන්නේ නැත්තම් පස්සේ මට කියයි. පස්සේ මට චෝදනා කරයි. ඔයා කියපු හිඳ account එක ඇදුවා තාම ඕඩර් නැහැ කියලා. එහෙම ඕඩර් එන්නේ නැහැ. ඒක ඕඩර් එන්න නම් අර දාන gig එක මෙන්න මේ විදියට. දැන් මේ කට්ටියගේ ඕඩර් එන හේතුව ඔයාලට පේනව ඇති. gig එකක් දියා බලපුවාම අපිට උනත් මේකෙන් ඕඩර් එකක් දෙන්න හිතෙනවා. ඒ කියන්නේ මේ කට්ටියගේ ඒ තරම් පොලිෂ් මේ gig එක. දැන් ෆොටෝ එකක් බැලුවත් ලෝගෝ එක දැන් ඉස්සරහට පෙන්නලා තියෙන ෆොටෝ එක දැන් මේ විදිහට තිබ්බහම පට්ටම ක්වොලිටියක් තියෙන මේ gig එක. එතකොට දැන් මේ කට්ටිය 195යි 317යි 627යි 1K ඔය විදිහට එක එක පැති වලට මේ කට්ටිය යනවා. ඒ කියන්නේ මේ කට්ටිය මෙතනින්ම විතරක් නෙවෙයි දැන් මෙයා top rate seller කෙනෙක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙයා top rate seller කෙනෙක්. එතකොට top rate seller කෙනෙක් සාමාන්‍යයෙන් මාසයකට ලක්ෂ 12කට යා හොයනවා. එතකොට දැන් මෙයා සාමාන්‍යයෙන් දැන් තනියෙන් නෙවෙයි මේ gig එක හදලා publish කරන්නේ. තනියෙන් නෙවෙයි සම්පූර්ණ company එක යටතේ මෙයා වැඩ කරන්නේ. අනිවාර්යයෙන්ම top rate seller කෙනෙක් ලක්ෂ 12කට යා හොයනවම තමයි. මොකද level එක රැඳිලා තියෙන්නේ එයා මාසයකට හොයන income එකත් එක්ක. එයාට එන order ප්‍රමාණයත් එක්ක. එතකොට top rate seller කෙනෙක් ලක්ෂ 12කට එයා හොයනවා කියන්නේ එයා කොහොමත් තනියෙන් වැඩ කරන කෙනෙක් නෙවෙයි. තනියෙන් වැඩ කරන පුද්ගලයෙකුත් නෙවෙයි. මොකද ලක්ෂ 12ක order ගන්න order අරගෙන මාසයකට එයා තනියෙන් ගේම ගහන්න බෑ. එයා company එකක් යටතේ. එයා company එක හදාගෙන එහෙම මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරලා එයා එතනින් නම් ගොඩනගාගෙන යන්නේ එතනින් එහාට. ඒ වාලට පොඩ්ඩක් හිතන්න පුළුවන්. හිතන්න යමක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් ලෝගෝ එකක් ඩිසයින් කරන්න උනත් දැන් අපි හැමෝටම පුළුවන්. ෆෝන් එකකින් ගත්තොත් එහෙම පික්සල් පික්සාර්ට් තියෙනවා ඊට පස්සේ පික්සල් ලැබ් තියෙනවා ওই විදිය ඇප් දෙකක් තියෙනවා ඒ දෙකෙන් ඔයාලට අල්ට්‍රා විදිහට ලෝගෝ ඩිසයින් කරගන්න පුළුවන් ෆුල් HD ලෝගෝ ඩිසයින් කරගන්න පුළුවන් තමන්ට තියෙන ඩිසයින් එක ඔළුවේ මවා ගන්න විතරයි තියෙන්නේ ඒ කියන්නේ මම සම්පූර්ණ ලෝගෝ ඩිසයින් ටික කරන්නේ ඒ කියන්නේ මට හොඳටම බෑ හැබැයි මට ඕඩර් එනවා ඒ කියන්නේ ලෝකෝට ඕඩර් එන්නේ නෑ සාමාන්‍ය ඕඩර් එනවා ඊට පස්සේ මට තව පුළුවන් ඒවා මම ඒකේ මේ 5 එකේ කරනවා ඊට පස්සේ මට ඔච්චර නොලෙජ් එකකුත් නෑ දැන් එහෙම දැනුමකුත් නැතුව මම මෙතනට ආවා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලටත් මේ තැනකට එන්න පුළුවන් සහායයි උනන්දුවයි තියෙනවනම් තමන් හිතේ මවා ගන්න හිතේ මවා ගන්න කියන්නේ තමන් හිතේ තියා ගන්න ඕනි මන් ලෝගෝ එකක් හදන්නේ මේ විදිහට ඒ කියන්නේ ඩිසයින් එක කොළුවේ තියෙනවනේ ඒ කියන්නේ අර ක්‍රියේටිව් භාවය ඒ කියන්නේ එයා ඉල්ලනවට වඩා දෙයක් අපි දෙන්න දැනගන්න ඕනේ. ඒ දේ තමයි එතනින් මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි ඩිස්ක්‍රිප්ෂන් එකක උනා සඳහන් කරනවා නම් ඒ දේවල් අපි සඳහන් කරන්න ඕනේ. එතකොට ඒකේ ගොඩක් ප්‍රොෆෙෂනල් ගතියක් තියෙනවා. ගිගියක් හදලා අපි දැම්මහම එතකොට අපිට එක ඕඩර් එකක් ආවට පස්සේ එතනින් එහාට ඕඩර් එනවා කියන්නේ මගේ කවුරු හරි බයි කරොත් බයි කරාට පස්සේ එතන ඒ බයි කරපු කෙනා මගේ ලෝගෝ එක හොඳ නැහැ මට හොඳ ෆීඩ්බැක් එකක් දෙනවා ෆීඩ්බැක් එකක් දීලා තවත් එයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ එයා සාමාන්‍යයෙන් කම්පැනි එක වැඩ කරන කෙනෙක් එතකොට කම්පැනි එක වැඩ කරන කෙනෙක්
එයා ලෝගෝයා හදාගෙන එයාගේ කම්පැනිට. එතකොට මම ලෝගෝයා හදලා දුන්නට පස්සේ එයා ඒකට සැටිස් නම් අනිවාර්යෙන් කියනවා එයා අඳුරන තවත් කම්පැනිස් වලට මෙයාගේ ලෝගෝ හොඳයි, ඔයා ගිහලා මෙයාව බයි කරන්න කියලා. එතකොට එතනින් එහාට අපිට ඕඩර් ගන්න එක මහ වැඩක් නෙවෙයි. ඒ කියන්නේ අපිට තියෙන්නේ අර ලෙවල් ටික පවර් කරගන්න විතරයි. බේසික් ලෙවල් ටික පවර් කරගන්න විතරයි තියෙන්නේ. අපි සාමාන්‍ය එකක් දෙකක් ගත්තට පස්සේ එතනින් එහාට අර රේටින් පෙන්නනකොට කොහොමත් අපිට ඕඩර්ස් එනවා. ඒ වගේම ඒ ගිග් එක සම්පූර්ණ පොලිෂ් නම් අන්තිමට පෙන්නන්නේ. එතකොට දැන් එක ඕඩර් එකක් ආවට පස්සේ ටික ටික අප් එකට එනවා. ඒ කියන්නේ දැන් ඔයාලට මෙන්න මෙහෙම ලෝගෝ ඩිසයින් කියලා සර්ච් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ගිග් එකත් මේ අස්සකට රින්ගලා තියෙනවා. රේටින් හම්බෙලා තියෙන ගිග් ටික තමයි මුලින් පෙන්නන්නේ. එතකොට ඔයාගේ රේටින් හම්බෙලා තියෙන ගිග් එකත් මේ අස්සර රින්ගනා මුලට. එතකොට ඔයාට ඕඩර් එන එක හඬ දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒ තැනට ඔයාලාපත් වෙන්න ඕනි. ලෝගෝ ඩිසයින් විතරක් නෙවෙයි, සෝෂල් මීඩියා ඔයිදී account හදන්න පුළුවන්, Gmail account හදන්න පුළුවන්. වගේම තව video editing, සාමාන්‍ය පොඩි animation වගේ හදන්න පුළුවන් නම් ඔයාලට ඒ විදිය animation හදන්න පුළුවන්. දැන් ඔයාලා මෙන්න මේ විදිය දැම්මොත් එහෙනම් දැන් මෙයාගේ orders 3යි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාට order 50ක් ඇවිල්ලා තියෙනවා. එක එක animation. ඒ කියන්නේ ඔයා කරන step එකත් එක්ක මේ gig එක බලන්න. අනිවාර්යෙන් මේ gig එක බලන්න ඕනේ. මම කිව්වට හරියන්නේ ඔයාලා gig එක බලන්න ඕනේ. ඔයාට පුළුවන් දේ. ඔයා logo design කරනවා නම් ඔයා graphic design කරනවා නම් ඔයා video editing කරනවා නම් ඔයාට ඕනම කෙනෙක්ට පුළුවන් නේ social media පැත්තට බහින්න. ඒ කියන්නේ social media account create කරන්න පුළුවන්. ඒ වගේම තව සරල දේවල් තියෙනවා. ඔයාලට මතක් වෙයි, මතක් වෙන දේ ඔයාලා මෙතන search කරලා බලන්න. මේ වගේ account හදනවද, මේකේ හදන්න පුළුවන්ද බැරිද කියලා නිකන් search කරලා බලන්න. මම පහල link එක දාලා තියන්න. Fiverr link එක දාලා තියන්න. ඔයාලට එතනින් ගිහලා account එක create කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔයාලට සරල විදිහට මේ දවස් ටිකේ නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලලා order එකක් ආවත් නැතත් හොඳට gig එක පොලිෂ් විදිහට gig එකක් හදලා දාලා බලන්න. දවස් 3ක් 4ක් යනකොට සමහර විට ඔයාගේ ලක්ෂයක් තියෙනවා නම්, ඔයාට වාසනාව කියන දේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට යන්න ඕනි. ඒක හොයාගෙන ඉන්නේ නැහැ. එහෙනම් ඉතින් ටිකට් එකක්වත් ඇදෙන්න ඕනේ. එහෙම ඉතින් ඇදෙන්න නම් මේ දවස්වල ටිකට් ගන්නත් බෑනේ. මේ දවස්වල ඔක්කොම නිවාඩුනේ. ඒ නිසා අපි වාසනාව කියන දෙයට අපි ලං වෙන්න ඕනේ. වාසනාව අපි ළඟට ලං වෙනකන් හිටියොත් එහෙම හැමදාම මිනිස්සු එකම තැන. ලංකාවේ මිනිස්සු හැමදාම දියුණු වෙන්නේ නැත්තේ එන්නේ ඒ නිසා. එකම තැන ඉන්නේ. එතකොට අලුත් දෙයක් හිතන්නේ. දැන් පිටරට මිනිස්සු, ජපානි මිනිස්සු අලුත් දේවල් හිතනවා. හිතන දේ එයාලා අධ්‍යයනය කරනවා. එතකොට එයාලා එතනින් එහාට පියවරක් හරි යනවා. අපි තාම එකම තැන. ලංකාවේ මිනිස්සු හැටියට ලංකාවේ තියෙන ගරුත්වය රැකලා ඒ හැම දෙයක්ම රැකගෙන ලංකාවට තැනක් ගේන්න ඕනි ලංකාවේ මිනිස්සු හැටියට. ඔය ටික තමයි මේ වීඩියෝ එක කියන්න ආවේ. මේ වීඩියෝ එක දික් වුණා නම් සමා වෙන්න ඕනි. හැබැයි යම් කිසි දෙයක් ඔයාලට මෙතනින් ගන්න තියෙනවා ඇති. අනිවාර්යයෙන්ම ඔයාලට මෙතනින් ගන්න දෙයක් තියෙනවම තමයි. මම කියපු දේවල් හොඳට අහගන්න. මේ නැවත පාරක් පුළුවන් නම් අහන්න. ඔයාලා මේ ගිග්ගයක් අනිවාර්යෙන් බලන්න. ගිග්ගයක් බලලා එකක් නෙවෙයි 3-4ක් බලන්න. 3-4ක් බලලා ඔයාලට කරන්න පුළුවන් දේවල් මම මෙතන දැම්මේ. තව ඉස්සරහට මම දාන්නම් තව වීඩියෝස්. ඔයාලට පුළුවන් දේ මෙතනින් සර්ච් කරලා ඔයාලට හිතන දේක් මෙතනින් සර්ච් කරන්න පුළුවන්. මෙතන සර්ච් බාර් එක තියෙනවා. මේ කවුරුත් සල්ලි ගන්නෙත් නැහැ. කිසිම error එකක් එන්නෙත් නැහැ. ඔයාලට මෙතනින් ඕන දෙයක් සර්ච් කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මෙතන සර්ච් බාර් එක තියෙනවා. account එක create කරලා වෙලා පහල link එක ඇති account එක create කරා. ඊට පස්සේ මෙතන සර්ච් බාර් එකෙන් ඔයාලට පුළුවන් දේ ඔයාලා සර්ච් කරලා බලන්න. එතකොට ඒ gig එකට එහෙම gig තියෙනවද බලන්න. ඊට පස්සේ ඒ gig එකක් අරගෙන ඒ gig එකේ විදිහට ඔයාගේ gig එකත් හදලා ඔයා image එකක් edit කරලා ඒ විදිහට පොඩක් මහන්සියලා ඕනම් පැයක් දෙකක් වගේ ඇයි ෆොටෝ ටික හදන්න. ඊට පස්සේ description එක මෙතනින්ම හදා ගන්න පුළුවන්. අරක තියෙනකම අරගෙන copy paste දාන්න නැතුව පොඩ්ඩක් ඒක දිහා බලලා ඒක පොඩ්ඩක් edit පාරක් දාලා මේ එහෙම අරගෙන නැත්තම් තමන්ට ඉංග්‍රීසි පුළුවන් නම් සාමාන්‍යයෙන් තමන්ට පුළුවන් හැකියාව එතනින් service එක මොකද්ද කියලා දාලා gig එක create කරනවා. මම gig එක create කරන හැටි දාන්නම් ඉස්සරහට videos වලින්. තව ඉස්සරහට අර මම කිව්වා වගේ logo design වගේ දේවල් online කරගන්න ඕන නම් ඒ දේවල් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අදට මේ ටික ඇති කියලා මම හිතනවා. වැදගත් යමක් තියෙනදී අනිවාර්යෙන්ම ඔයාට වැදගත් වුණා වගේම තවත් කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා යාළුවන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න. මාව subscribe කළ නැත්නම් පහලින් ඉදිරියට වන්න subscribe කියලා බටන් එකක් ඒක ක්ලික් කරන්න. ඒ වගේම මතක ඇතුව bell icon එක ක්ලික් කරන්න. එහෙනම් අදටම සමු ගන්නවා. සියලුම දෙනාට සුබ දවසක්. ජය වේවා. සියලුම දෙනා පරිස්සමින් ඉන්නවා.